අවබෝධයෙන් සුබ සන්ධ්‍යාවක් අපේ ක්‍රිකට් ගැන දැනගන්න අපේ ක්‍රිකට් අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අද දවසේදී අපි සූදානම් වෙන්නේ ඔබ හැම කෙනෙක්ම ප්‍රිය කරන ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව විශේෂයෙන්ම මෙදිනවල පැවැත්වෙන T20 2021 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව කතා බහ කරන්න. ඉතින් මේ කතා බහට ඔබ කවුරුත් ආදරය කරන හිටපු ක්‍රිකට් ක්‍රීඩක වගේම වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවෙකු වන මලින්ද වර්ණපුර අපිත් එක්ක එකතු වෙනවා. ආයුබෝවන්. දැන් මලින්ද, දැන් කොවිඩ් අවදානම තියෙනවා, මේ කොවිඩ් ප්‍රශ්න අතරේ පැවැත්වෙන්නට නියමිත 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකීය බලාපොරොත්තු ගොඩක් තියෙනවා. මොකද 2014 අවුරුද්දේ අපි T20 ලෝක කුසලානේ ජයග්‍රහණය කරනවා. නමුත් පහුගිය අපේ ක්‍රිකට් ඉතිහාසය, අපේ මේ ලාංකීය ක්‍රිකට් ඉතිහාසය ගැන කතා කරද්දී නම් අපිට පොඩ්ඩක් ඒ ගැන ටිකක් හිතන්න වෙලා තියෙනවා. මොකද හිතන්නේ? ඔව්, අනිවාර්යයෙන්ම මේ හැම දෙයක් එක්කම මොන දේ තිබුණාද අද දැන් අපි බලන්න ඕන මේ තරඟාවලිය කොච්චර දුරට අපිට යන්න පුළුවන්ද කියලා. මොකද හැම දෙනාටම තියෙන්නේ එකම ප්‍රශ්නේ, වැඩිපුරම තියෙන පීඩනය තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට මේ කවදාවත් නැති ක්වොලිෆයින් රවුන්ඩ් එකකට ක්‍රීඩා කරන්න ලැබිලා තියෙනවා. මොකද අපි කවදාවත් මේ අත්දැකීම විඳලා නැහැ. නමුත් මේ වෙනකොට ශ්‍රී ලංකාව පැත්තෙන් ක්‍රීඩකයන්ට තියෙන ලොකුම අභියෝගය තමයි මේ තරඟාවලිය තියෙන තරඟ තුන ජයග්‍රහණය කරලා අපි කොහොම හරි 20 ලෝක කුසලානයට ඇතුළත් වෙන එක තමයි පළවෙනි අභියෝගය. ඒ වගේම රටවල් 16ක් උරෙන් උර ගැටෙන මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ මේ තරගාවලියේ සමස්ත තරඟ සංඛ්‍යාව 45ක්. ඒ වගේම අපි දන්නවා මේ 2014 අවුරුද්දේ අපේ 2020 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහකයන් අපේ කණ්ඩායම තරඟයේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව තමයි මේ තරඟයට පිවිසෙන්නේ. හැබැයි මේ තේරීමේ වටේට සම්බන්ධ වෙන සිදුවීම ටිකක් අපිට හිතන්න සිදු වෙනවා. මොකද මේ වටේදී ඔවුන් ලකුණු රැස් කරගන්න ආකාරය, ඔවුන් ක්‍රීඩා කරන ආකාරය ලොකු බලපෑමක් කරනවා. මොකද මේ තරඟයේ අවසන් සුපර් 12 වටේට සුදුසුකම් ලබන්නට නම් ඔව් මේකට අපිට හොඳම අවස්ථාවක් ලැබුණා. අපි ඕමානයත් එක්ක තරඟ දෙකක් ක්‍රීඩා කරා. ඉතින් මේ වගේ හැම වෙලාවම අපිට ලබා ගන්න පුළුවන් අත්දැකීම් තමයි වැදගත් වෙන්නේ. මේ වගේ දේවල් වලින් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන්. දැන් අපි තරඟ දෙකම ජයග්‍රහණය කරපු එක ඇත්තටම ලංකාව පැත්තෙන් අපි ලැබපු ලොකුම ජයග්‍රහණයක්. මොකද මේ තරඟය මොන හරි දෙයක් වෙලා අපි අපහසුතාවයකට පත් වුණා නම් ඒ පීඩනය ඇත්තටම ක්‍රීඩකයන්ට මීට වඩා ගොඩක් තදට වදින. නමුත් 20 කණ්ඩායම අරන් බැලුවම ශ්‍රී ලංකා කණ්ඩායම ඇත්තටම අභියෝගයක් එල්ල කරන්න පුළුවන් කණ්ඩායමක්. නමුත් මේ වෙලාවේ බොහෝ වෙලාවට අපි බලන්නේ ටිකක් පල්ලැහෙන් තියලා මේ ක්වොලිෆයින් වටේ ක්‍රීඩා කරන නිසා. නමුත් ඊට වඩා වෙනස් වෙනවා ඇත්තටම අපේ ඉන්න ක්‍රීඩකයෝ කිහිප දිනක් අරන් බැලුවම අනිවාර්යෙන්ම අපිට හොඳ තරඟයක් දෙන්න පුළුවන් කණ්ඩායමක් අපිට ඉන්නවා. ඔව්, අපි දන්නවා මේ තරගයේ ඒ සහ බී කාණ්ඩය නැත්තේ පැවැත්වෙන තරඟ වාර. ඒ වගේම තමයි මෙහිදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්න අයට තමයි මේ සුපර් 12 වටේට යන්න පුළුවන් වෙන්නේ. අර ඔබ කිව්ව දක්ෂ ක්‍රීඩකයන්, එහෙම නැත්නම් අපිට බලාපොරොත්තු තියන්න පුළුවන් අය කවුද? ඇත්තටම මේ තරඟාවලිය ගත්තොත් 20 තරඟවල ඔබට පෙනෙනවා ඇති මේ පුහුණු තරඟ ක්‍රීඩා කරා ඕමානය අමුතු රටවල් වල නම් කීපයක් අපි අහනවා. සමහරව ඒ වගේ පැපියා, නිව් ගිනියා සමහරවිට මේ ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් නම් ටිකක් වුණාට ඔවුන් ක්‍රීඩා කරන විලාසය දැක්කම ඔවුන් අතර කිසිම අඩුවක් නැහැ කියන දේ තමයි පෙනෙන්නේ. මොකද 20ට ආවම ඕනම තරඟයක් ඕනම ක්‍රීඩකයෙක් දෙන්නෙක්ට පුළුවන් තරඟයක් ජයග්‍රහණය කරන්න. ඉතින් ලංකාව පැත්තෙන් ගත්තොත් අනිවාර්යෙන්ම අපිට ඒ වගේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ඉන්නවා. නම් වශයෙන් ගත්තොත් භානුක රාජපක්ෂ, ආවිෂ්ක ප්‍රනාන්දු, දසුන් ශානක්, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, මහේෂ් තීක්ෂණ, මේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඉන්නවා. දිනේෂ් චන්දිමාල් මේ කණ්ඩායමට එක ඉනිමක දෙකකදී ඔවුන්ට පුළුවන් මේ තරඟයක් වෙනස් කරන්න. ඉතින් අපි හැම වෙලාවම අපේ බලාපොරොත්තු තියාගන්න ඕන මේ වගේ ක්‍රීඩකයන් එක්ක. අපේ ක්‍රිකට් එක එකතු වෙලා ඉන්න ඔබට දසුන් ශානක අපේ මේ නායකයා ගැන ලොකු බලාපොරොත්තුවක් ඇති. අපි මේ දසුන් ශානකගේ නායකත්වයෙන් තරඟ වදින මේ තරඟයේ පිළිබඳව කතා කරද්දී දසුන් ශානකගේ තියෙන ක්‍රිකට් ඉතිහාසය සහ ඔහු කොයි විදිහටද මේ නායකත්වය හසුරුවාවිද ජයග්‍රහණය කරා යන්නේ? ඔව්, බොහෝ වෙලාවට ඔහු අලුත් නායකයෙක්. තවමත් අලුත් නායකයෙක් කියලා හඳුන්වන්න පුළුවන්. නමුත් ඔහු නායකයෙක් හැටියට ගත්තම ඔහු දස්වල තියෙන දස්කම් ඉතාමත්ම වටිනවා. ඔහු ලංකාවේ පැවැත්වෙච්ච T20 තරඟාවලිය නායකත්වය දරුවා, කණ්ඩායම ජයග්‍රහණය කෙරුවා. ඒ වගේම ඔහු තුළ තියෙන හැකියාවක් මේ ක්‍රීඩකයන්ගේ තියෙන දක්ෂතාවය හඳුනා ගන්න, ඔහුට මේ කණ්ඩායමයකට තියාගන්න අපිට කාලයක් තිස්සේ බැරිවිච්ච මේ එන්ජොය් කරන එක කණ්ඩායමක් හැටියට අපි තරඟ ජයග්‍රහණය කරද්දී කඩුල්ලක් ලබා ගද්දී අපිට පුළුවන් වුණා. අපි දැක්කා ඒක රූපවාහිනී තරඟ නරඹද්දී මොනතරම් උද්‍යෝගයක් මේ ක්‍රීඩකයන් තුළ තියෙනවා. ඉතින් ඒක නායකයෙක් තුළ තියෙන ලොකුම
වැදගත් කමක් ඉතින් ඒ හැකියාව උඩ තියනවා කියන්නේ ඒ වගේම තමයි ඔහුගේ පන්දු යැවීම ප්‍රතිකරණය ඊටත් වඩා වැදගත් වෙනවා මේ 20 තරඟාවලියේදී මොකද ඔහුගෙන් අවශ්‍ය වෙන විටක අපිට පිට වෙනා පන්දුවෙන් හැමදේම කරන්න පුළුවන් නායකයෙක් බොහෝ වෙලාවට දැන් අපි ඔහුව නිකන් නායකයෙක් හැටියට නම් කරලා තිබ්බට ඔහුට ඕන වෙලාවක පාරක් ඉල්ල කරන්න පුළුවන් ඒ වගේම නව පන්දුවෙන් අවසාන පන්දුවර කීපය යවන්න පුළුවන් දක්ෂ තුන්විරව ක්‍රීඩකයෙක් බැටින් ලයින්අප් එක ගත්තින් සෙටල් වෙලා තිබ්බේ එක පොෂන් එකක් කරන්න ඉතින් අපි දැක්කා ලංකාවේ පුහුණු තරම් ක්‍රීඩා කරද්දිත් ඔමහන් වලින් නම් පටන් ගත්තාම එකම කණ්ඩායමක් තමයි ක්‍රීඩා කරේ එක ප්ලේස් එකක් දෙකක් ඇරෙන්න. ඉතින් ඊටමත් වැඩගත් ලෝක කුසල නායකට යද්දී අපේ ක්‍රීඩකයන්ගේ ෆෝම් එක. ඉතින් ඒක ගැන හිතලා තමයි අපි චේන්ජස් දෙකක් විතර කරේ. අපි ගොඩක් දුර සෙටල් වෙලා ඉන්නේ බැටින් ලයින්අප් එකේ. ඉතින් ප්ලේයර්ස් ලා ඔක්කොම හොඳ ෂේප් එකේ ඉන්නවා. කන්ෆිඩන්ස් එකක් තියෙනවා. තරඟ සියල්ල ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. සසුන් මහේල ජයවර්ධන මහත්තයා පුහුණු උපදේශක තනතුරට ඇවිල්ලා තිනවා එතුමාගේ පැමිණීම ඔබ දකින්න කොහොමද මොනවාගේ දෙයක්ද කණ්ඩායමට ලැබෙන්නේ මහේල ඔව් ඇත්තටම ලොකු උපකාරයක් හම් වෙනවා එයාගේ මොකද එයාගේ නොලෙජ් එක ඉතාමත් ලොකු පරාසයක විහිදලා තියෙනවා ඉතින් ඇනලයිසින් පැත්තෙනොත් කියන්නේ අපේ ටීම් එක වගේම අනිත් ටීම් එක ඇනලයිස් කරන්න උනත් ඒගොල්ලන්ගේ වීක්නස් අපි දකින ඇන්ගල් එකට වැඩිය වෙනස් විදිහකට දකින කෙනෙක් තමයි මහල ජාලදෙන කියන්නේ ඉතින් ඔහුගේ ලොකු සේවයක් ලැබිලා තියෙනවා ඉතින් දිගටම මේ ලෝක කුසලානේදී අපි ඔහුගේ සේවය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා දසුන් අපි දැක්කා අන්තිම තරඟ කීපෙදී ආරම්භක පිටිකරුවන් විදිහට කීප දෙනෙක් මත් හදා බැලුවා මේ වෙනකොට අවසාන තීරණයකට ඇවිල්ලා ඉන්නවද කවුද ශ්‍රී ලංකාවයි නම ආරම්භ කරන්න කියලා ඔව් ඇත්තටම කුසල් ජනිත ආබාධයෙන් පස්සේ තමයි එන්නේ ඉතින් අපි දන්නවා ලංකාවේ හොඳම මේ වෙනක විතර ඉන්න T20 ප්‍රතිකාර කුසල් ජනිත ඉතින් ඔහු ගැන කිසිම ගැටලුවක් නැහැ ඉතින් අපිට තිබ්බේ දෝලණේමක් චන්දි අයියේ චන්දි මාළුයි කවුද අපේ පැතුම් නිස්සංකයි අතර ඉතින් ඔවුන් දෙදෙනාම හොඳ දක්ෂතා අතර ඉන්නවා ඉතින් මම කියන්නේ අපි ඩිසයිඩ් කරලා තියෙනවා කියන්නේ තේරෙම කමිටු වයි කෝචස්ලායි කතා කරලා කවුද හොඳම කම්බිනේෂන් එක කියලා ඉතින් හෙට තරඟයේදී ඒ දැක් ගන්න පුළුවන් වෙයි දසුන් මේ තරඟාවලියට පෙර තිබ්බ තරඟ හතරම ජයග්‍රහණය කළා ශ්‍රී ලංකා කණ්ඩායම ඒකත් එක්ක තියෙන කොන්ෆිඩන්ස් එක කොච්චර ඉම්පෝර්ටන්ට් වුණාද හුඟක් චේන්ජස් කළා ඒවා ටික හරියට වැඩ කරා කොච්චර ඉම්පෝර්ටන්ට් වුණාද මේ තරඟ හතරේ ගත්ත මේ ප්‍රැක්ටිස් එකයි කොන්ෆිඩන්ස් එකයි ඔව් ඇත්තටම අපි කියන්නේ අපේ කම්බිනේෂන් ගත්තාම අපිට ඕන විදිහට හැමදේම සිදු වුණා. ඉතින් ඇත්තටම පොඩි පසුබෑමකට තිබ්බේ ආරම්භක කියන්නේ උඩින් බැට් කරන බැට්ස්මන්ලගේ විතරයි. නමුත් ඒකත් මේ වෙනකොට සෝට් අවුට් කරගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ ප්‍රිපරේෂන් එක ඉතාමත් හොඳ ප්‍රිපරේෂන් එකක් වුණා. මොකද අපිට කියන්නේ හැමදාම හම්බෙන්නේ හොඳ බෝලර්ස්ලා ඒ වුණාට කියන්නේ මීඩියම් පේස් වලට ගහනවා අපි හරි අඩුයි. ඉතින් ඒ ප්‍රිපරේෂන් එක ඉතාම වැදගත්. මොකද අපිට අපි පේස් හොඳට එද්දී බැට් එක බැට්ස්මන්ලා හොඳට බැක් කරනවා. ඉතින් ලොකු කියන්නේ පිටුහලක් වුණා මේ පුහුණු තරඟ හතර ලෝක කුසලානේ ආරම්භ කරන්න. ලෝක කුසලාන පන්දු වාර 20 ක්‍රිකට් තරඟාවලියේ සත්වැනි දිගහැරුම තමයි මේ. ඒ වගේම ඒ තරඟයේ පැවැත්වෙන්නේ එක්සත් අරාබියේ මිරාජේ සහ ඕමානයේ කේන්ද්‍ර කරගනිමින්. එතකොට අපි දැන් මේ කතා කරේ අපේ කණ්ඩායම ගැන. අපේ කණ්ඩායම ගැන කතා කරද්දී ශ්‍රී ලංකාව මූලික වටේ ඒ කාණ්ඩයෙන් තරඟ බිමට පිවිසෙනවා. ඒ කාණ්ඩයට ඇතුළත් සෙසු කණ්ඩායම් වෙන්නේ නැමීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය. දැන් මේ නැමීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය. මේ නැමීබියාව කියලා කියන්නේ ටිකක් මේ ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් නමක් නේද? අලුත් නමක්. අතර මම කලිනුත් කිව්වා වගේ අලුත් නමක් වුණාට ඔවුන් ක්‍රීඩා කරන විලාසය දැක්කම එතරම් වෙනසක් නෑ. මොකද දැන් ඕමානය ගත්තත් තරඟ ජයග්‍රහණය කරනවා, නැමීබියාව ගත්තත් එයා සමාන. ඒ වගේම ඉන්න ක්‍රීඩකයෝ මේ 20 තරඟයකට මම කිව්වා වගේ එක ක්‍රීඩකයෙක් විතරයි එදා දිනේදී දස්කම් දක්වන්න උන උන්ට පුළුවන් තරඟයක් අනිත් පැත්තට හරවන්න. ඉතින් ඔබ දකින්නේ බංග්ලාදේශය පරාජය වෙනවා ස්කොට්ලන්තයත් එක්ක මේ 20 තරඟයකදී වෙන්න පුළුවන් ඕනම දෙයක්. ඇත්තටම ඉතාමත් ඉක්මනින් වෙන්න පුළුවන්. ඉතින් සමහරවිට අපි හිතන්නේ නැති දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ 20 තරඟයකදී. ඒ වගේම නෙදර්ලන්තය සහ අයර්ලන්තය කිව්වම ඊටහා වඩා උඩින් ඉන්න කණ්ඩායම් දෙකක්. මොකද ඔවුන් එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කරන වැඩි අත්දැකීම් තියෙන ස්වීප් රිවර්ස් ස්වීප් පහරවලල්ල කරන වේගයෙන් පන්දු එළියට ගහන්න පුළුවන් දක්ෂ ක්‍රීඩකයන් රැසක් ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක්. T20
T20 ලෝක කුසලාන තරඟාවලිය ඊයේ දවසේදී ආරම්භ වෙද්දී ඊයේ පැවැත්වුණු තරඟ පිළිබඳවත් ඔබ දැනගන්නට කැමැත්තේ නැති. ඉතින් අපේ ක්‍රිකට් එක එකතු වෙලා ඉන්න ඔබට අපි ඊයේ පිළිබඳවත් කියන්නට සූදානම්. මලින්ද දැන් ඊයේ දවසේ පැවැත්වුණු තරඟ පිළිබඳව ඔබේ අදහස කොහොමද? ඔව් ඇත්තටම බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක් බංග්ලාදේශය තමයි 20-20 ගත්තොත් ශ්‍රී ලංකාව සමාන කණ්ඩායමක්. නමුත් එහිදී ස්කොට්ලන්තය ජයග්‍රහණය කරනවා, ඔමානිය ජයග්‍රහණය කරනවා. ඉතින් එතන අපි අර කඩින් සඳහන් කරා ඔමානිය ජයග්‍රහණය කරන්න කිසිම කඩුල්ලක් නොදැවි. ඉතින් මේ වගේ කණ්ඩායම් දෙකක් ඇත්තටම අපි කියන්නේ සුපිරි වටයට එනවා කියන දේ ඔවුන් පෙන්වනවා ඔවුන් කොයිතරම් දක්ෂ කණ්ඩායම්ද කියලා. ඉතින් හැම වෙලාවෙම දැන් ශ්‍රී ලංකාවටත් මේ හා සමාන තරඟ ක්‍රීඩාවක් ක්‍රීඩා කරන්න තියෙනවා. ඉතින් හැම වෙලාවෙම මේ පීඩණය මේ අභියෝගය අපි ජය ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි කොවිඩ් අවදානමත් පවතින තත්ත්වයක් යටතේ තමයි මේ තරඟ සියල්ලම මේ විදිහට පැවැත්වෙන්නේ. කොවිඩ් අවදානම හේතුවෙන් ජෛව ආරක්ෂිත බුබුලකට යටතේ තමයි මෙවර තරඟාවලිය ක්‍රියාත්මක වෙන්නේ. එහෙම ක්‍රියාත්මක වෙද්දී ක්‍රීඩාංගණයේ ඉඳලා පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟ නරඹන්න ක්‍රීඩාංගණ ධාරිතාවෙන් 70%ක පිරිසකට අවස්ථාව ලබා දෙන්නටත් ජගත් ක්‍රිකට් කවුන්සලයේ පියවර ගෙන තියෙනවා. ඉතින් ඔබට එතනට යන්න බැරි වුණාට අපේ ක්‍රිකට් ඔස්සේ අපි සූදානම් ඒ තොරතුරු අරගෙන එන්නට ඒ ක්‍රීඩාවන් පැවැත්වෙන ආකාරය සහ ඒ තරඟ ජයග්‍රහණ ඒ තරඟවල තොරතුරු ඔබට කියන්නට. දැන් අපි ඒ කාණ්ඩේ මූලික වටේ තරඟ පිළිබඳව කතා බහ කරා. ඔබ කිව්වා වගේම මූලික වටේ B කාණ්ඩෙන් බංග්ලාදේශය, ඕමානිය, ස්කොට්ලන්තය සහ පැපුවා නිව්ගිනියාව තමයි තරඟ වදින්නට නියමිත. දැන් බංග්ලාදේශය ගැන අපි කතා කරා. B කාණ්ඩය යටතේ තමයි බංග්ලාදේශය, ඕමානිය, ස්කොට්ලන්තය සහ පැපුවා නිව්ගිනියාව තරඟ වදින්නේ. එතකොට මේ රටවල් ටික ගැන කතා කරද්දී ඔබේ අදහස කොහොමද? කියන්නේ මේ ස්කොට්ලන්තය, පැපුවා නිව්ගිනියාව මේ රටවල කොහොමද මේ ක්‍රීඩකයන්ගේ තත්ත්වය? අනිවාර්යයෙන්ම දක්ෂ ක්‍රීඩක රසක් ඉන්නවා. ස්කොට්ලන්තය, අයර්ලන්තය, නෙදර්ලන්තය ඒ වගේම තමයි දැන් බංග්ලාදේශය ගත්තොත් ඊයේ තරඟේ වුන් පරාජිතපත් වෙන්නේ ස්කොට්ලන්තයත් එක්ක. ඉතින් බංග්ලාදේශය ගුවම බොහෝ දක්ෂතා දක්වූ ක්‍රීඩකයන් ඉන්නවා. එහිදී ඇත්තටම ඊයේ ලසිත් මාලිංග සතුව තිබූ වාර්තාවක් බිඳහෙලනවා. ශකීබ් අල් හසන් වැඩිම කඩුළු ලබා ගන්න ක්‍රීඩකයා බවට පත් වෙනවා. 20-20 තරඟවලදී කඩුළු 107ක් ඇත්තටම ලසිත් මාලිංග 107ක් ලබා ගත්තා. ශකීබ් අල් හසන් 108යි මේ වෙනකොට. ඉතින් මේ වගේ ක්‍රීඩකයන්ගේ වාර්තාවල් අලුත් වෙනවා. දක්ෂ ක්‍රීඩකයන් මේ ලෝක කුසලානේ තවත් නම් කිහිපයක් අනිවාර්යෙන්ම අපිට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ජගත් ක්‍රිකට් කවුන්සලයේ සංවිධානය කරන ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියකට පැපුවා නිව්ගිනියාව මේ එකතු වෙන්නේ මම හිතන්නේ පළමු වතාවට. කොඩුකාරයෝ මේ කොඩුකාරයෝ මොන විදිහට ක්‍රීඩා කරයිද? ඔවුන්ට ඇත්තටම ඔවුන්ගේ තියෙන එකම බලාපොරොත්තු වෙන්නේ 20-20 ලෝක කුසලානයකට සහභාගී වෙන්න තියෙන එකම බලාපොරොත්තු තමයි මේ ක්වොලිෆයිං රවුන්ඩ් කියන තරඟාවලිය. මෙහිදී ඒ ක්‍රීඩකයන්ට ඇත්තටම තියෙන්නේ මොනවා හරි දෙයක් කරලා Tamanට අවශ්‍ය කරන තැනට යන්න දරන උත්සාහයක්. ඉතින් අපි ඇත්තටම බලන්න ඕන මේ ක්‍රීඩකයන් මෙතනට එන්න බොහෝ දේවල් කරලා තියෙනවා. මේ පුහුණු වීම ගත්තත් පුහුණු තරඟ ක්‍රීඩා කරලා තිනවා. ඒ වගේම ඔවුන් ක්‍රීඩා කරන පුහුණු තරඟ බැලුවත් කිසිම අඩුවක් නම් අපි දකින්නේ නැහැ. සමාල්ලාට අපි තාමත් හොඳම කණ්ඩායම් ක්‍රීඩා කරනවා දැක්කේ නැහැ. නමුත් මේ වෙනකොට ලකුණු 140 160 කියන ලකුණු සංඛ්‍යාව මේ හැම කණ්ඩායමක්ම ලබා ගන්නවා. මේ අතර මූලික වටේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය අද නැමීබියාවත් එකයි පැවැත්වෙන්නේ. කොහොමද මේ තරඟයේ සාර්ථකත්වය කරා අරගෙන යන්නේ? අපේ ක්‍රීඩකයන් මොන විදිහටද මේ සඳහා ක්‍රියාත්මක විය යුත්තේ කියන කාරණාව පිළිබඳව අපි කතා කරමු. ඉතාමත්ම වැදගත් වෙනවා පළවෙනි තරඟයේ ජයග්‍රහණය කරන එක. ඕනම තරඟාවලියක ටෙස් වෙන්න පුළුවන්, එක් දින වෙන්න පුළුවන්, 20-20 වෙන්න පුළුවන්. මොකද හැම තරඟයකම අපි කියනවා ස්ටාර්ට් එක ආරම්භය හරිම වැදගත්. ඉතින් මේ තරඟාවලියේදී ශ්‍රී ලංකාවට තියෙන්නේ අද තරඟේ ජයග්‍රහණය කරන්න හැම වෙලාවම පීඩණය අඩු වෙන්නේ, හැම ක්‍රීඩකෙකටම බලාපොරොත්තු වැඩි වෙන්නේ මේ පළවෙනි තරඟයත් එක්ක. ඉතින් ඒ නිසා අපි හිතනවා අද තරඟයත් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ජයග්‍රහණයකින් ආරම්භ කරොත් අපිට මේ තරඟාවලිය හොඳින් ඉවර කරන්නත් හැකියාව තියෙනවා. හොඳයි. ඉතින් අපේ ක්‍රිකට් එක එකතු වෙලා ඉන්න ඔබට මේ ක්‍රිකට් විස්තර අපි අරගෙන එන්නේ ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන නිසාමයි. අපේ ක්‍රිකට් සබ්ස්ක්‍රයිබ් කරන්න, අපේ ක්‍රිකට් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න, මේ දේවල් ඔබේ මිතුරන් එක්ක ෂෙයා කරන්න. ක්‍රිකට් ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා මලින්ද අපිට. ඉතින් ඔබට ආදරය කරන. හොඳයි. මූලික වටේ තරඟ 22 වෙනකන් මේ මාසේ 22 වෙනකන් ක්‍රියාත්මක වෙන්නට නියමිතයි. ඒ වගේම තමයි මේ මාසේ 23 සිට සුපිරි කණ්ඩායම් 12
දෙනාගේ තරඟවලට ආරම්භ වෙනවා. ඉතින් අපේ ක්‍රිකට් එක එකතුලා හිටියොත් එහෙම මේ ඉස්සරහට යන දවස් ටිකේ කොහොමද මේ ක්‍රිකට් තරඟ පැවැත්වෙන්නේ සහ ඒ ක්‍රිකට් තරඟවලට අපේ අය විතරක් නෙවෙයි ඉදිරි මේ විශේෂයෙන්ම සුපර් 12 තරඟ සඳහා සූදානම් වෙන සුදුසුකම් ලබන ක්‍රීඩා කණ්ඩායම් ක්‍රිකට් කණ්ඩායම් මොන මොන රටවල්ද ඉස්සරහට එන්නේ සහ ඒ අතරේ ලංකාවට මොන වගේ තැනක්ද තියෙන්නේ ලංකාව කොහොමද අපි ඉස්සරහට අරගෙන යන්නේ මේ හැමදේම අපි කතා කරන්න සූදානම් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඒ වගේම වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු කරුවෙකු වන මලින්ද වර්ණපුර සමගින් ඉතින් ඔබට බොහොම ආදරෙන් ආරාධනා කරනවා අපේ ක්‍රිකට් සමගින් දිගටම එකතු වෙන්න ක්‍රිකට් එක එකතු වෙලා ඉන්න ඔබ දැනගන්නට කැමති ඇති අපේ කණ්ඩායමේ T20 World Cup එක සඳහා සූදානම් වෙන අපේ කණ්ඩායමේ සංයුතිය මොන වගේද කියලා. මලින්ද? ඔව් හැම වෙලාවෙම මේක ඉතාමත් වැදගත් දෙයක් වෙනවා. කණ්ඩායමක් තෝරද්දී හැම වෙලාවෙම බලන්න ඕන පිතිකරුවෝ කී දෙනෙක් ඉන්නවද? පන්දු යවන්න, එතනින් දඟ පන්දු යවන්න, ෆාස්ට් බෝලර්ස්ලා, ඕල් රවුන්ඩර්ස්. ඉතින් මේ හැම දෙයක්ම ගත්තම ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයෝ 15ක් එමු නැත්නම් 23ක් විතර මේ වෙනකොට සංචිතය තියාගන්න පුළුවන් අවස්ථාවක් අපිට ලැබුණා. නමුත් 15 දිනක් අපි නම් කරන්න ඕන. නමුත් මෙතනදී වැදගත් වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරුවන් කවුද? අංක 3 ක්‍රීඩා කරන්නේ කවුද? ඕල් රවුන්ඩර් හැටියට ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ කවුද? දඟ පන්දු යවන්න 3 දිනක් සංචිතය ඉන්නවා. කවුද තරඟේ ක්‍රීඩා කරන්නේ? ඉතින් මේ වගේ හැම දෙයක්ම සැලසුම් කරන්න, ඒ වගේම අපි කියනවා තෝරන්න කීප දිනක් මේකතු වෙනවා. මේක ඉතාමත්ම හොඳ තීරණයක් වෙනවා. ඒ අය ඒ විදියට කණ්ඩායම අපි කියන සමබරතාවය තියාගෙන තමයි හැම වෙලාවම කණ්ඩායමක් තෝරන්නේ. ඔව්. දැන් ඔබ ක්‍රිකට් ක්‍රීඩාවේ අධ්‍යක්ෂ බහුල කෙනෙක්. අද ක්‍රිකට් කණ්ඩායම එහෙම නැත්නම් ප්ලේයින් 11 එක ඔබේ ඔබ හිතන විදිහට මොන විදිහටද තියෙන්නේ? කවුද කවුරු ක්‍රීඩා කරයිද? කවුද ක්‍රීඩා කළ යුත්තේ? ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරඟ කීපයක් ක්‍රීඩා කරා, ඔමානයත් එක්ක ක්‍රීඩා කරා. ඉතින් මේ වෙනකොට අපි සංයුතියක් ඇත්තටම හදාගෙන ඉන්නවා. පැතුම් නිස්සංක කණ්ඩායමට එකතු වෙනවා ආරම්භක ප්‍රතිකාරයක් හැටියට. කුසල් ජනිත් ඉන්න ජීවිතම ක්‍රීඩකේ ආරම්භක ප්‍රතිකාරෝ දිනේෂ් සඳිමා ද එක්ස්පීරියන්ස් වලින් වැඩිම ඉන්න ක්‍රීඩකේ අංක 4 ස්ථානයට අවිෂ්ක ප්‍රනාන්දු බානුක රාජපක්ෂ දසුන් ශානක වනිඳු හසරංග දුෂ්මන් තාමික කරුණාරත්න ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ වෙලාවෙ ඉන්න ලංකාවට ඉන්න දක්ෂතම ඕල් රවුන්ඩ් කෙනෙක් ඒ වගේ මහේෂ් තීක්ෂණ බොහෝ දෙනා කතා බහ කරන නවක ක්‍රීඩකේ තාමත් ඔහුගේ පන්දියකින් බොහෝ දෙනා දැකලා නැහැ ඉතින් මේ වගේ හොඳ සංගීතයක් අපිට තියෙනවා මේ විශේෂයෙන්ම වනිදු හසරංග ගත්තම මේ වෙනකොට ලංකාවේ ලෝකේ ඉන්න හොඳම පන්දු යවන්නා හැටියට නම් දරා තියෙන ක්‍රීඩකෙක්. ඉතින් මේ වගේ පන්දු යවන්නන්ගේ පිටිකරුවන්ගේ වැදගත්ම දේ අපි ලබා ගන්න ඕන මෙන්න මේ තරඟාවලියේ. ඒ වගේම තමයි මහේල ජයවර්ධන මේ කණ්ඩායමට එකතු වෙ ඔහු එකතු වීමත් සමග වෙනස්කම් කිහිපයක් සිදු වෙනවා. අවිෂ්ක ප්‍රනාන්දු කියන ක්‍රීඩකයා ආරම්භක පිටිකරුවෙක් හැටියට ඉන්නේ. ඔහු අංක 4 ස්ථානයට එනවා. පැතුම් නිස්සංක කණ්ඩායමේ ආරම්භක පිතිකරු හැටියට එක් වෙනවා. ඉතින් මේ වගේ දේවල් තීරණ ගන්්‍යාංශي හැම වෙලාවම කණ්ඩායමේ තීරීම් කමිටුව ප්‍රධාන පුහුණුකරු මහේල මේ ඔක්කොම එකතු වෙලා නායකයත් එක්ක. ඉතින් බොහෝ වෙලාවට මෙතනදී මගේ පෞද්ගලික හැඟීම අවිෂ්ක ආරම්භක පිතිකරු කෙනෙක් ක්‍රීඩා කරා නම් හොඳයි කියන එක. මොකද ඔහුට වේගයෙන් පන්දුවල පහරෙල. නමුත් එතනදී කුසල් ජනිත් අනිත් පැත්තේ ඉන්නවා නම් අවිෂ්කව යොදාගන්නේ ඇත්තටම මේ මහේලගේ එකතු වීමත් එක්ක. ඔහු බලනවා පැතුම් නිස්සංක ආරම්භක පිතිකරුවෙක් කරන. ඉතින් මේ හැම දෙයක්ම ඇත්තටම අපි හිතනවා සුබදායි විදියට අර පොසිටිව් පැත්තට අපි හිතන්න ඕන. මොකද මහේල කියන ක්‍රීඩකයා නිකම්ම ක්‍රීඩකයෙක් නෙවෙයි, ලක්ෂම නායකයෙක්, ලෝකයේ මේ වෙනකොට ඉන්න හොඳම පුහුණුකරුවෙක්. ඌට තියෙන අත්දැකීම් මේ වෙලාවේ ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීම ඇත්තටම අබ්බ කිව්වා වගේ මේ තරඟාවලියට ලැබෙන තියෙන හොඳම දේ තමයි අපිට මේ ලැබිලා තියෙන ඉතින් ඒක නිසා ඒ මහේලගේ අත්දැකීම් එක්ක කණ්ඩායමේ සංගීතයත් එක්ක විශේෂයෙන්ම වේගපන්දු යවන ක්‍රීඩකයා දුෂ්මන්ත චමීර ඔහු ගැන බලාපොරොත්තු රසක් තියාගන්න පුළුවන්. ඉතින් අපි හැම වෙලාවම අපේ ක්‍රීඩකයන්ව විශ්වාස කරලා අපේ ක්‍රිකට් එක්ක එකතු වෙලා මේ තරඟාවලිය කොහොමද ජයග්‍රහණය කරන්න තමයි අපේ එකම බලාපොරොත්තු තියෙන්නේ. හොඳයි මම හිතන්නේ දැන් ඔබ කියන විදිහට මහේල ජයවර්ධනගේ මේ පුහුණු කාර්ය මණ්ඩලයට එක්වීම ආශිර්වාදයක් වේවි මෙවර මේ T20 World Cup එක ජයග්‍රහණය කරන්නට. ඔව් ඒ වගේම අමතක වෙච්ච පොඩි ක්‍රීඩකයෙක් ලහිර කුමාර වේගය අතින් ගත්තොත් ශ්‍රී ලංකාවේ ඉන්න වේගයේම පන්දු යවන ක්‍රීඩකයෙක්. ඉතින් දුෂ්මන්ත චාමීර ලහිර කුමාරව මේ තරඟාවලියට යොදාගන්නේ ඇත්තටම වේගය නිසා. කෙටි පන්දු අපි කියනවා ෆාස්ට් බෝලර් කෙනෙක් හැටියට යෝක සහ බවුන්සර් පන්දු මේ තරඟාවලියේදී ගොඩක් වැදගත් වෙනවා. ඒ දේවල් එකතු කරගෙන ඔබ කිව්වොත් අපි කිව්වොත් අපේ කණ්ඩායමේ තියෙන
සංයුතිය ෆාස්ට් බෝලින් බැටින් බෝලින් ඕල්රවුන්ඩ් මේ හැම දෙයකම අපිට ක්‍රීඩකයෝ ඉන්නවා තරගාවලියක ප්‍රධානම දෙයක් තමයි කාසිය වාසිය කියලා කියන්නේ අද කාසිය වාසිය දින්නොත් කොහොමද නැදින්නොත් කොහොමද මේමයි අතරම කාසිය වාසිය බලපාන්නේ තරංගයක තන තීරුව බලලා අපි මොනවද කරන්න ඕන කියන දේ තීරණය කරන්න නමුත් කාසිය වාසියත් එක්කම බලන්න ඕන ලකුණු අපි ලබා ගන්න ඕන කීයක්ද විශේෂයෙන්ම මේ 2020 තරංගයක දැන් මේ යන විදිය දැක්කම අඩුම තරමේ ලකුණු 140ක්වත් අපිට තියෙන්න ඕන මොකද අපේ පන්දු යවන්නන්ගේ දක්ෂතාවය අපි දැකලා තියෙනවා පිටිකරුවන්ගේ පැත්තෙන් අපිට ලකුණු 140ට එහා යන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මම හිතනවා අපිට මේ තරගාවලියේදී ජයග්‍රහණය කරා යන්න පළවෙනි හේතුව වෙන්න ඔබ කිව්වා වගේ ලකුණු 140ට එහා සමාලාට ඔබ කියන්න පුළුවන් මේ අනිත් රටවල් එක්ක බලද්දී 160 170 ලබා ගන්නවා කියලා නමුත් මේ තරගාවලිය අරන් බැලුවම 140ට එහා ලබා ගන්න ලකුණු සංඛ්‍යාව ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් හැටියට බය නැතුව කියන්න පුළුවන් හොඳයි අනිවාර්යයෙන්ම මොන අභියෝගේ ආවත් අපේ ක්‍රිකට් අපි ජයග්‍රහණය කර අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා වචනෙන් පවා අපි ඒකයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඒ නිසාම ආරාධනා කරනවා ඔබට එකතු වෙන්න අපේ ක්‍රිකට් එක්ක අපේ ක්‍රිකට් ගැන කතා කරද්දී ඊළඟට තියෙන වැඩිපුරම කතාබහට ලක් වෙන කාරණාව තමයි මේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අවම වීම සහ කණ්ඩායමට අහිමි වීම මේ කතාව ගැන අපි ටිකක් විශේෂයෙන් කතා කරන්න ඕනේ මොකද බොහෝ දෙනාගේ අවධානය මේ කෙරෙහි යොමු වෙලා තියෙනවා අනිවාර්යයෙන්ම ලෝක කුසලානයකට යනකොට අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ රසක් ඉන්න ඕන කියන දේ තමයි මාත් විශ්වාස කරන්නේ විශේෂයෙන්ම ඇන්ජලෝ මැතිව්ස් ගත්තොත් බොහෝ දෙනා කතා කරනවා ඇන්ජලෝ අද කණ්ඩායමේ නැහැ නමුත් ඔහුට පෞද්ගලික හේතු කීපයක් තිබුණා මේ තරගාවලියට එක් වෙන්න නැති වෙන්න නමුත් මේ වෙනකොට දැනට ඉන්න කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයන් ගත්තොත් කුසල් ජනිත් ඉන්න කෙනෙක් වෙනවා දිනේෂ් චන්දිමාල් මීට කලින් ලෝක කුසලානයේ නායකත්ව දරපු ක්‍රීඩකයා අසිත් මාලිංග නායකත්වය දරද්දී තමයි අපි ජයග්‍රහණය කරන්න 2020 ලෝක කුසලානය ඉතින් මේ වගේ නවක ක්‍රීඩකයෝ රසක් එක්ක ඇත්තටම අපේ පැත්තෙන් බැලුවොත් අත්දැකීම් තියෙන ක්‍රීඩකෝ ටිකක් අඩුයි විශේෂයෙන්ම මේ තරගාවලියට සහභාගී වෙන නවක ක්‍රීඩකයන් රසක් ඉන්නවා ඉතින් අනිවාර්යයෙන්ම මේ අත්දැකීම් තියෙන ක්‍රීඩකයන්ගේ වගකීම තමයි මේ ක්‍රීඩකයන් එකතු කරගෙන විශේෂයෙන්ම මහේලගේ එකතු වීම මතන අත්දැකීම් රසක් එකතු කරලා බෙදා ගන්න පුළුවන් ක්‍රීඩකයෙක් එක්ක ඉතින් ඒ හැමදේම සමින්ද වාසින්නව පුහුණු කරුවෙක් හැටියට වේගපන්දු යවන්නන්ගේ පැත්තෙන් දැන් මහේල එකතු වෙනවා ශ්‍රී ලංකාවත් අභියෝග මැද්දේ කෙසේ හෝ ඉදිරියට ආවි කියන බලාපොරොත්තු අපේ ක්‍රිකට් කෙරෙහි ආදරය තියෙන ආදරය කරන ඔබ හිතෙත් ඇති ඔබේ හිතෙත් ඇති අපේ හිතෙත් තියෙනවා අනිවාර්යයෙන්ම අපිට එකතු වෙන්න මේ තරගාවලිය පුරාවටම අපේ ක්‍රිකට් එක අපි ජයග්‍රහණය කරා එකට යමු ක්‍රිකට් ෆෑන්ස් ලත් එක්ක අපේ ක්‍රිකට් අපේ මේ YouTube channel එක මේ වැඩසටහන ඔබට බෙදා ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඔබේ ආදරයත් එක්ක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න මේ හැම දෙයක්මත් එක්ක අපි අපේ ක්‍රිකට් ඉස්සරහට අරගෙන යමු කියලා ඔබට කියන ගමන් තමයි මේ සබගන්නේ.